ත් නිභාගිතු න් වහන්සේමේ කෙතියෙන් ධර්මයක් දේශනා කරලා ඒක විස්ත්‍ර කරන්න නැතුව විහාරට වැඩම කරාන්නේේ. ඇතුව නිධාන භික්වු පුරසන් පපසංඥා සංක සමුදාචරන්ති එක්තචේ නත්ති අභිනාන්දිිත අන්න අරකාරණාව නැවත වසාාවක් පැහැදිලි කරනවා ඒතමයි. ප්‍රපංච සංඥා සංක ලැබීීමම් හදනගෙන ගිනල හැසිරෙන දේවල්ලවර නිධානේ හේතුව. හතුළින් නොපිළි ගන්නවා නං ඒ කතා කර නැත්න ගෙන ඒ ිදුව විග්‍යහයක් නැත්තං. එතකින් ර රාග පටික අනුසයන් මානනුසයන් අවිද්‍යානුසයන් විචිච්චානුසකෙන් ඒ හැමිය කරම ඉඩ ප්‍රශ්නය අරබුද ඇතිවීමට ඉඩ ප්‍රශ්නාරබුද නිකමට හිතර බලන්ට ොර අ ඔක්කොමටි අතහර ල් ප්‍රශ්නාාරබොද කියන එක එකනින් ලෝකයේ කේලාකීම් බොරුකීම් එකනෙක් කනනා හිතරිදු කතාකිරීමම් දනමුකුරු ගැනීීමම් මෙන්න මේවා ලෝකේ තියෙන් මමුකක්ෙක් කළෙකට. ්‍රාචේ සංඥා සංකාක හැසිරීමක්. ඇත්තදද ඇත්තක් නෙමනි. මේ ලෝකයේ අරබුධය කියලා කියන්න අපි නිකමට විතාාව ප්‍රාථමක මටමින් ඉතරන බලන්නඩක අතීතය වෙච්ච මොනවාහ අරබෝදයක් දැන් ඉවරයින. ඒකට වචනයක් අතා කරන්න. ඒක මොනහර දෙයක් කරන්න. ඒ ඉති ඒකට ම ක්‍රෂ්න හරෙන් ෙතන ොක්වත් සිද් එතන මොක්වත් ඒ වෙච්ච ේතුර ද භවිවත්ව තිනවන්න. ලෝක මටම හිව. අපට ඒ එවැනිදව ඇතිකර ගණඩ ඉඩක්නේ. එතහර්ථවාදීව දහමත් එක්ක දකිනකොට ප්‍රපාංච සංඥා සංකා එකන් මෙන්න මේ යම් කිසිකාරණාවක් ලැබිල හඳනගෙන ඒක විවාහාර ඒක ගිනලා ඒකත් එක්ක හැසිරෙන හැසිරීම පිළිබඳ. මෙන්න මෙහි මේකක්න මේ ලෝකේ තියන්න කියල දැක්කන ප්‍රශ්නාාර්බුදයක් තියෙනවාද. ප්‍රශ්නාරබුදයක් නෑ අන්න එතකොට ඒ කරුණුවක රාගයක ඉඩක් නෑ. ාගට ඉක් දේශයකට පටිගේකට මා මැනීමකට සැකකිරීමකට අවිද්‍යාවකට පැවැත්මට මෙන්න මේ මට ඉඩක් නැති වෙන. ප්‍රස්් නර්භ ැතිීමත් එක්ක. භාග්‍යතන් වහන්සේ මේ කෙතියෙන් දේශනා කරලා යන්ට එදන මේ විස්තර නොකර ධර්මකාරණාව කාටද පුළුවන් විස්තර ඉබහක් කලා දෙන්න කියල එභික්‍ෂන්ට හිතෙන. සාස්ටූන් වහන්සේ නූන ජබ්‍රම්්මචාරන් වහන්සේලාත් මහාකච්ඡායණයන් වහන්සේ පිළිබඳ වර්ණනා කරලා තියවා බුදුරන් ව දේශනා කරපු කැටියෙන් දේශනා කරපු වර්ධයන් මේ කච්චානායිශමතු එ විස්තරසය දේශනා කරඩ දක්ෂහි කියලා වර්නා කළ තියනවා. ේනි සපියම් මහාකච්ඡායනයලකට. මාකච්ාය වොහේ දක්ෂයි. කැටයෙන්ගේපුජක් විස්තරවසියෙන් ඉභා කළ පන්න නවා. අපි කච්ඡානය වොහන්සලකට ගිහිල්ලා. මේ පිළිබඳව ප්‍රශ්ණ කර කර විවසන් එතකොට ර භික්ෂන් වහන්සේ මහකච්ාය වහසේට එලබුණ එළඹිල මහකච්චානය සද්ධීින් සම්මෝලින් හතුු සාමච චයදුණ හතුරු සාමචේදල පැත්තකින් වාඩි වුුණ එකත් පසක වාඩිය වන භික්‍ෂූන් වහන්සේලා මහකච්චායෙන් වහන්සට මෙහෙම කියනවා කච්ඡායෙන් වහන්ස භාගිත වහන්සේ කෙතියෙන් ධරම උදේසියදීලා විස්තර කරන්න තු විහාරයට වැඩ නිධාන යමත් නිධාන කරගනද භික්ෂුවගේ ප්‍රපාංචි සංඥාංකා හැසිරෙන්න්නේ. අන්නේ කාරණාවට ිත් ඒ හතුනින් බිල්ලිග නැත්තක් ඒක ගැන කතා කරන්න නැත්තං කතාවක් නැත්තක් කතා කරන්නයෙන් කතාවක් ඉස්මතුවන්නය බලග ගැනීමක් නැත්තං එතකින් රාගයට ඉඩ නැවෙන පටිගෙඩිට නැවේෙනවා එවගේ සියල පාපක කු ධර්මය නික්මන විද්‍ය මානාදී සියල් ජව ඉක්මුවවා කියලා බදුරන් වහන්සේ වදාලා භාග්‍යතන් වහන්සේ දේශනා කරන්ට මේ දේශ මේ උද්දේශයේ විස්තරපි කාට කියලා ජනගන්න කියලා අපට බන්න මේ හිතුන. ඒම හිතනකොට අපට මසක් වුණ කච්චායන් වහන්සේ හාකච්ායන් වහන්සේ සබ්‍රමපචාරන් වහන්ස ශස්තෘන් වහන්සේත් වර්ණනා කල තියනො කැටියන් කිීපපු රණාවක් විස්තරන දක්සයිගේල්. ඒනිසා අපි කච්ඡාන් වහන්සේනකට වැඩම කරටේද. ඒ කච්ා වසි කච්චාණන් වහන්සේගෙන්ක ඉමසන. ඒතමත්ම් පුච්චයා මාති කච්චාණය වහන්සේ මේක විස්තර කරලා දෙෙන සේක්වා කියලා කච්චාන ස්වාමීන් වහන්සේගින් ඔන්න ඉල්ලා සිටිනවා. කච්චාන ස්වාමින් වහස එක පාට පිළිගන්නිනෑ මෙම කියනවා. ඇවැනි හරිටොක මේ වගේදයක්නෙ යම්කිසිකෙනෙක් හරවත් අරටුවක් කොයාගෙන යනකොට ඔහුට මහත් වූ ගහක් හම්බේනවා. ඒ ගහ පැත්තකින් තියලා ඒ හරය පැත්තකින් තියලා එක හරය ඉක්මෝල මුල ඉක්මෝලඳ හරය නැතුව කඳ අතු පොතු මුල් මෙන්න මේවා හොයනෝ වගේ වැඩක් නබමී කරන්න. අවුස්මතුල්ලා ඉදිරයේ බුදුරන් වහන්ේ හමවෙ එක ඉක්මෝල අම්මේ හතමත්තන් පටිපුච්චිතත් බම්මන්නම අපෙන් අහන්ඩ හිතුනයි. ස අවසෝ භගව ජන ජාන භාගිතන් වහස දන්නද දන්නවා ම් පස්සති දක්නද දකිනවා. චක්ක පූතු ඇස උපන් ඇස උපදදර දෙන ඥානය උපදර දෙනවා. ධර්ම උපදරදින ේෂ්ඨතු උපද්දරදිනවා. මේක සම්පූර්ණ ඉස්್මතු කරර පෙන්න්නනවා අර්ථේ ්‍රකට කරල පෙන්නවා ಮර්ತ දಂදනවා. ධර්මේ ස්වාමී ස්ථාගතියන් වහන්සේ ඔබ තාಾග වහන්සේ ළඟ ගිහිල්ල ය ප්‍රශ්නය සන්න භාගිත වහන්සේ කියදෙ දර ගಂඩ කියලා මහ ච್ා ස්වාමින් වහන්ස භික්‍ න්ට කියන. තවර බලන්නහනම් ඒ ධර්මය බුදුරයන් වහන්සේගේ කියන කාරණාව ඇත හත්තවාදී කරමි මේ භික්‍ෂුන් වහන්සේලා ඉල්ලපු ඉල්ලීමත් එකන්නේ බුදුරයන් වහන්සේම සමාධන් කරපු ඒ නිකම් බලෙෙන් නිකං කරන්න ඕන නිසාතා කරනවා කියකක් එකකන එකනවා ජීවිතය ඇතුලේ මෙම කාරනාව අදාස කච්චා නිලග මේ භික්‍ෂුන් කියන ඇත්ත කච්චාන භගෞෝතුන් වහන්සේ දන්දය දන්නවා දකනදදි දකිනවා ඇස පදව වන යාානය පදධවයන දන පද ේ ත උපද න සියල්ලක්ම පෙන්නලලා දෙන ර්ථය ප්‍රට කරල දෙෙනවා. මමුල්ත දන්දන දරමයි ස්වාමී හතාගතයන් වහන්සේ තමයි අපේ හතාගතයන් වහන්සේගින් අහන්නං ඔය කාරණාව. භාගිතන් වහන්සගේ ඉමසන්න දැන් අපට අපට පැහැදිලි කරලදන්න, අප දරාග ාග න විතරද අපි දරගන්න කිලකකින. අපි චායාය නමුත් ඇවැත්න. ච්ාන් වහන්සේ ශාස්තෘන් වහන්සේ වර්නාා කළ තියෙනවා. සබ්‍රමචාර වහන්සේලා වරුණනා කළ තියනවා බ වහන්සේට පුළුවන් කියලා විස්තර වසයෙන් දිබහක් කල දෙන්නේ නිසා පැහැදිලි කරන සෙක්වා කියලා ඉල්ලාහසිවා බුදුරන් වහන්සේ බලි අපි දදාාගන්න අපේ කිගෙනගන්න. බුදුරන් වහන්සේ ශ නිමනත සබ්‍රහමචාරන් වහන්ස වර්නා කළ තියනවා කච්චාන් වහන්සේ විග්‍රාගන්න පුළුවන් කියලා. විස්තර වෙන් කිය දෙෙන පුළුවන් කිය. ඒ චා හස පැහදිි කරන සඒක්වාක්ල ල්ලාසචිනවා. අන්න දැම් පැහැදිලි කරනවා. තිේෙනව සෝසුනාාත එහ ඇවත්නිය හන්ඩ සාදුකම් මනසි කරවත අවධානය යමූ කරගෙන මහන්ඩ. භාසිස්සාමීතිි මංගොන්න පැහැදිලි කරනවා. මෙහම ඇවැත්ික මහ කච්ා ොහසද පිළඩඳ දුන්න ආයශමමා මහා කච්චාව ඇතද ෝජ ච්ාන් වහසේ පහැදිලි කරනවා. බුදුරන් වහන්සේ මෙහම කියල වා විහාරට වැඩියනේ. යමක් හේතු කරගනද පුරුෂයාට ප්‍රපි සංඥා සංක ඇතිතුවෙන කාටද පුරුෂයාට යමක් හේතු කරගනද පුරෘෂයකුට එතකොට ඒ හේතුව පෙන්ල දෙන්න ඇතුලොත හේතුවක් හැතිට ගෝචරත්තුවයක් එක්ක නමින් යමක් ලැබීමක් හඳුනා ගෙන ඒක ගිනිමින් අපි ගත්තවොත් ෙ යම් කිසිූ ලෝකේ බවක ගෝචරවීම සිද්ධ වුණනාාර පස්සේ ඒක හඳනගෙන ඒක ප්‍රඥාපතියක්දදාල ඒක එක්ක හැසරෙනවානම්. අන්න ඒ හේතුව හතුරින් පිළිගත්ය නැත්තා. ඒ හේතුව එක්ක විවාහාරයකට ග නැත්තා. ඒ හේතුව එක්ක බැතගැනීමක් වුණේ නැත්තම් එතකින් රාගයට ඉඩනෑ දවේශයට ඉඩනෑ මානයට ඉඩනේ අවිද්‍යාවට ඉඩනෑ. විතකිිච්චාවට ඉඩ පැත්වුණො පවැත්මට ඉඩනෑ ඒවගේ ලෝකරබ ඉඩනෑ කළ බදුරන් වහන්ස වදාලනව? ඇතරද මේ කච්චා ස්වාමීන් වහසේ වදාරනවාහින ප්‍රපංච සංඥා සංකා සමුදාජරන්තිි වෙන්න ඇතිවර නිධානය නිධානයත් ඒ හතුරින් පිළිගැනීමත් ඒ හතුරින් නොපිළි ගැනීම. පිළිගැනීමෙන් පැවත්ම කරායනවා නොපිළි ැනීමෙන් ප්‍රශනයක් වේවා. ඔන්නද කච්චන ස්වාමීන් වවාහසේ විස්තර කරනවා. බුදුරන් වහන්සේ දේශනා කරපුේ කකාරණාවව අර්ථය මම බේමීමයි දන්න. ැ මෙමැ දර තමයි ධර්ම පරියාය විස්්තර වෙන්නේ. බම් මෙන්න මෙහෙමයි දන්නේක. දැනි තුර මොකක් ගැනද පැහැදිලි කරන්නේ. පුරුෂයාට ප්‍රපංච සංඥා සංකා ඇතිවෙන්න නිධානේ. පුරුෂයාට ප්‍රපංච සංඥා සංකා ඇතිවෙන නිධානී. ඒ නිධාරය ඇතුරින් පිළිගත්ත ඇත්තන්දමයි ප්‍රශ්නීවරය. නිධානය හතුර න්න පිළිගත්වොත්තමයි ප්‍රශ්නීවර. නිධානේ අභිනන්ද උන්නතන් අබෝි උන්නැතන් අජෝජි තබි උන්නැතන් අන ාගණුසේ ප්‍රශ්නයක්කළවර. ඔන්න දැන් පැහැදිි කරනවා චක්කුංචාවසෝ පටිච්ච රූපයේච උපජති චක්කු විඤ්ඥාන ඇසත් රූපයල් ප්‍රත්්‍ය කරගෙන උපදනව ඇසේ විඤ්ඥානය. එකන්නේ ඇසත් රූපත් ප්‍රත්්‍ය කරගන ඒ දෙක ඇතිකල්ලි ඒ දෙක ප්‍රත්්‍ය කරගන උපදිනවා මොකක්ද ඇස කියන දන ගැනී ඔන්න දැ ඒ අපි පැහැදිි කරපු සම්මසන සූත්‍රයක් එක්කත් මේ ටිකත් තේරුම් ගඩ බලන්න. එක න්නේ ඇසත් ත්‍රූපයක්ත් ඇති කල්ලි ක් ඇසත් ත්‍රූපයක්ත් ප්‍රත්ථ කරගන උපදනව ඇසේ විඤ්ඥානය ඇස කියන දැන ගැනීම. ඇදං මේක කලින් ඉදර පැහැදිලි කළ පෙන්නවා අපට හම්බෙන්නේ ඇස කියර දන ගැනීමක් කියන එක නෙමෙයි අපටහම්බෙන රූප බව දනගත්තා කියලා. වස්තු බවධනගත්තා කිය වතු ඒ වස්තුවත් තියෙනවා කියලා ගන්නවා කැනෙල් ඒකට කියන තියෙනමකදද ප්‍රපාංච සංඥා සංකා සමුද ජරන්ති කියලා නැගුණ ඔබට පොත කියල දන ගත්තා පොත කියල දන ගත්තා කනමකක්ද ප්‍රපංච සංඥා සංකා සමුද ජරන්ති වෙලා එකන යමක් ලැබුණකාරණාව හඳනගෙන ගිනීමකින් ප්‍ර්ඥප්තියට කියලා ඒකක හැසිරීමත්තමයි පොත කියලා කිය ත පොතදනගත්තා කියන එකයි තකවි්ඥානය කියන කරන නෑ ඒ පොතදන ගැනීම කියන කාරණාව සිදු වනා කියන්නේම යමක් ලැබුණ දැන් ඒ යමක් ලැබුණ කියන කාරණන්ි ඉතනති පැවත්ම නැද බෞරාගනු සේනැන්ද බෞරාගනු සේතියනවා බෞරාගණු සේතියනවා එක එතකොට බෞරාගනු සේතියනවා අනානක එතන යමක් ලැබුණ කියනට අන්්‍යනක ම නැන්ද ඇත්තොහනකට ඇතිනවදන අඥ්‍යානකම තියන වරා ගනුසේ අඥ්‍යානක මී සියල්ලක්ම ලැබිලා. චකන්ජ පට රූපච උපජච චක්කව ාන ඉන්න සංගටි පසු කරුණුතුනක එකට වීම. අන්න එකට කියන ස්පර්ශය යම් මේදීමක් වුණා. කරුණුතුනක් එකතුුණාන අන්න ඉස්පර්සයක් සිදුවන. පස්ස පච්චා වේදනා ඒ ඉස්පර්සය ප්‍රත්්‍ය කර ගන අන්න එතන මොකද විදීම අන්න පුරුසයගේ හැසිරීමකට ඉඩක්කාවනි අත්ටරස මනොපචාරණ පුෘෂයා කියල කිය හ සිර ැද හටත්යෙන් එකට ඉඩක්කාව යංවේදේති තන් සංජානා දැන්ගන්න වේදනාව ආපතරදි මොකද යමක් විදිනවාද අන්න එක හඳුර ගන්නවා දැම්මොකද වෙන්න අන්න දැම්ම කියනමකක්ද ලැබීම හඳුනාගෙන ගිරින විදිහ ද යදීමක් ඇතිවෙලා අන්න ඒක මුල්ගරගන වේදනාවක් ඇතිව වුණ ඒ වේදෙන හතුරින් පිළිගත් ඇත ේදනාවක් උනාානං යමක් විජන හඳනගන්නවා. යං සංජානාති තංවිතක්කේ යමක් හඳුනගන්නවද ඒ විතර්ක කරනවා අන්න හඳුනගන්න කාරණාව මොකක්ද කියලා ඔයන්න දැන් ඔන්න විතරකයත් එනවා යං විතක්යට සම්පපංචේ දැන් ඒ කාරණාවම්කද වෙන්නේ අන්න ප්‍රපංච වෙනවා. ප්‍රපංචි අබවට පත්වවා. ද ප්‍රපංචයක් වෙනවා කියලා කියන්නේ මොකක් වෙනවා කියෙනද. ආයතනයක ක්‍රියාකාරයත්වය තහුරු වෙනවා. කොට්ටට සූත්‍රයේ පැහැදිරි කළ පෙන්නන්නේ ප්‍රපංච නැතිවීමෙන් ආයතන යුද්ධයි කියලා. එතකොට ප්‍රපංචයක් තියෙනවා කියලා කියන ආයතනයක ක්‍රියාකාරත ඉඩක් වෙනවා. යම් පපංචේති අන්න යම ප්‍රපංචයක් වෙනවාද. දැ මෙන්න මේ කරුණු හේතුකාරණා වෙලා මොක දරජ දැන් ඔන්න ය යම් කතාවකට අවස්ථාවක් හම්බවෙලා. යම් ලැබීමේ සිද්ධියක් කල යම් ලෝකයේ බව කතාගරන්ට සිදුවීමක් වෙලා. අන්න එකරුණ මුල් කරන සතෝ නිධනම් මෙන්න මේකයි නිධානයේ මොකද නිධානයේ ක්කච පටිච්චරූප චපා චක්ව න්නන් ින්න සංගටි පස්සව පස පච්ා ේදන යංවේජතන් සංජනත් යං සංජාන තන් විතාකයට යං විතාකේ තන් පපචිට බේ නිධානේ. ඔ ටිකවා නිධානේ ප්‍රපංචේ කියන හි රන්නම මේ උක්කමික කියලා කියන්නේ. තතෝ නිධන මෙන්න මේක නිධාන කරගෙන අන්න පුරුෂයාගේ ප්‍රපංච සංඥා සංකා හැසිරීමට යනවා ලැබීම් හදනගෙන ගිනින. හ අන්න දැ යමක් බව හම්බුනාන හම්බච්චක තේරුම් ගන්ඩ ඕනෑ තවය එකක් සාපේක්ෂ කරගන්න කොමට එක වෙන්නේ. සමුදාා ජරන්ති අතීතනාගත පච්චුපන්නේසු ජකවින්න ඒසු රූපේස්. අතීත අනාගත ප්‍ර්‍යපපන්න මේ තුනම එකතු කරලයි අන්න ඒ ඒ හැසිරීමේන්න. දැන් ඔය හැසිරීම තියෙනවන ප්‍රශ්නරබුද හෙම්ම. හලාහයි වාද විග්‍රහෙන්මම. එතකොට යම් කිසි විදිහකින් ඒ හැසිරීමකට ඉඩ නැතිවෙන්නේ අර මුල්ටික නැතිවෙන දැගොන්න අප කතා කරනන්න කලින් මේ තුටික ලමුකු ඔය විදිරෙන් පෙන්නෙනවා. සෝතංචාව සෝ පටිච්ච සදධ්‍යච උපජය සෝත වි්ඥාන කනස් බ්්‍යාන් නිසා කනේ විඤ්ඥාණි ඉංඟගති පස්සේ ඉස්පර්සය ස්පර්සයෙන් ය වි ය ඉස්පර්සපත්යා පස්ස පපච්චා වේදනා ස්පර්සපත්ය වේදනාව යමක් විදීද හඳර ගැනීම යමක් හඳරගනිදේ විතරක කිරීම යමක් විතරක කරයිදේ ප්‍රපංච කිරීම අන්න ඒ කාරණාවකනවා නිධානී. මොකටද නිධානේ පුරුසයකුට පුරුසේ බවාම් වෙලා පුරුසයකුට අතීත අනාගත වර්තමාන කියන කාරණ එ ඒ හරුණු එක්ක යමක් ලැබිලා ඒ හඳනාගෙන ඒක ප්‍රඥ්ඥප්තියත් දාලා අතිතනාගත වර්තමානයක්ක හැසිරීමක් වන්න. ලෝකේ කියන්නේ ලෝකයේ කියලා කියන්නේ අන්නේ හැසිරීමට. ඒ වැඩ පිළිවෙලට. මේ විවිට කනස් සබ්දයත් කනය විඤ්ඥානයත් එ එක කතා කරනවා. නාසයත් ජන්දත් නාසි විඤ්ඥානයක කතා කරනවා දිවත්රසයාත් දිවිය විඤ්ඥානෙක් කතා කරනවා. කයත් පහසත් කයවිඤ්ඥානෙක් කතා කරනවා. මනසත් අරමුණුත් මනෝවිඤ්ඥානක් කතා කරනවා. එවට මනසත් මනංච පටිච්ච ධම්ියච උපජති මනෝවිඤ්ඥාන. මනසත් ධරමයනුත් ස්‍රභාාවයනුත් හේතු කරගෙන උපදිනවා මනස දැනගැෙනී. මනසේ ක්‍රියාකාරරිත්. තින සංගති පස්සව කණුතුන එකති මිසි පර්ශයයි. පසපච්චය වේදෙන. ස්පර්සයෙන් විදිනවා. යමක් ේ හඳුනක යන් වේදේ ති සංසංඥ එතර වේ දේති කැනි ක්‍රියාව යමක් විදිනවද එක හතුර ක නො ක්‍රියාව. අනද ක්‍රාව ක්‍රියාකාර්ත සිද්ධ වෙන. සංස්කාර කෘති වෙනවා. ඇැබැ ඊළඟට මොකද වෙන්නේ. සංස්කාරයක කෘත්තිය සංස්කාරයකට ලගුවෙන්වෙට නොදී ඒක මොකදවෙන්න එක හතුරින් පිළිගැනීමත් එක අතීත අනාගත වර්තමානයක ඒකට පනවල ඒක එක නිර්වචනය කරමි ඒක එක්ක හැසිරෙනවා දැම්මක දෙලා තියෙන් අන්න කෙනෙ සුප්පාදනය වෙනවා රාගයනවා පටිගේනවා මැනීමේනවා අවිද්‍යාවෙනවා පැවැත්මනවා විජිකිිච්ඡාවෙනවා අර්බුදයනවා මේ හැම එකක් මේකත්යෙක්ක වෙනවා. ඒ සියලමුදේ ඒකත්ක පණනගෙනවා. සොවතාවුසෝ චක්කුස්මින් සති ඇවැත් ඒ ආන්තේම හෙතමේ අ. දම ප්‍රශ්ාර්පු ජයදිල්ල ඒ කාන්තයම අන්න එකෙනා මොකද ලතින් එකනට චක්කුස්මිින් සති ඇස ඇතිකල්ලි රූපය ඇතිකල්ි රූපයේ සති චකවිඤ්ඥානී සති ඇසේ දනගැනීම දැ ඒ ඔක්කොම ඇතිකල්ලි වෙලා. ඇතිකල්ලි මේ ඇතිකල්ලි පස්ස ප්ඥත්තින් පඤ්ඥාපේශච ජීතී තානමේ තන් විද්්‍යති යම් කිසි දෙයක් යෙදෙනවා කියන සිද්ධියේ. ඉස්පර්සයක් වෙනවා කියන එක මේක සිද්ධ වෙනවාමයි ඇස ඇති බව යදෙනවනා රූප ඇති බව යදෙනවන ඇසේ දැනගැනීම ඇති බව යදෙනවන ක ඇස ක්‍රියාකාරි බව යෙදෙනවන එතන ඒ කරුණු තුළින්ම කියලා ඉවරයි මොකක්ද එතන සම්පස්සය ඉස්පර්සයක් යමක් බව යෙදනා කියනෙක් සිද්ධ වෙන. පස්ස ප්ඥත්තියා සති වේදනා ප්ඥත්තින් ප්ඥාපේෂ තීටී ටහනමී තං විද්්‍යදී දැන් කලින් හත් විග්‍රහයපෙන් අද යමෙකුට කියලා පෙන්න වෙනේ ද යමෙකුට ඇති කල්ලි බව ලැබෙනවනා කලින් පෙනවට ඇස රූපත් ප්‍රත්ථ කරගෙන ඇස වින්්ා ඔ විදිර විග්‍රහය පෙන්නවා ළඟ දැන් පෙනවා යමෙකුට ඇවැත්න ඇති බව ලැබෙනවනා අනි වාරෙන්ම ඉස්පර්සයක් පැනවෙනවාමයි ඉස්පාර්සයක් පැෙනවෙනවා ස්පර්සයක් කඇතිකල්ලිම වේදෙනවන පස ප්ඥත්යා ඉස්පර්සයේ පැනවීම ැතිකල්ලේ වේදනා පත්තින් පഞ්ඥාපේසති තාානමීතංගු විඳවීම වේදනාවක් පැනවෙනවා කියනක සිද්ධ වෙනවා. ඉළඟට වේදනා ප්ඥත්යා සති සඥා පත්තින් පඥාපේසතතිීති තානමීතංගු ජජති ේදනාවක් පැනවෙනකොට හඳුන ගැනීම පැනවෙනවා කියනක සිද්ධ වෙනවා. සංඥා ප්ඥත්යා සති විතක්ක පඥති ී තහන සඥාව පැනවක විතරක පැනවෙනවා එකන් දැ ඒක පිළුවන් හිතන්න පටගන්න හින්න පටගන්න කියන්නේ හින්න පටගන්න කිය කියන්නේ මන්න ඒකත්මන්නේ ප්‍රපංච පැනවීමක් යෙදෙනවා එකන්නේ හිතන්න පටගන්නකොට හිතීමක් කිඩක් කියොට ඒ හිතීමත් අන්න යමක් බව අල්ලගඩ පුළුවන් භාවේ ළංවෙන්න පුළුවන් භාාවේ ඉස්මත් වෙලායින. එතකනුම්ගද වෙන්නේ ප්‍රපං්ච සංඥා සංකාාවල හැසිරීමක් පැනවෙනවා ඒ ලෝකයේ පුරුෂයෙක් බවර කතා කරන විග්‍රහය මේ ලෝක ප්‍රඥ්ඥප්ටය ලෝකයේ කතාව ලෝකයේ විග්‍රහය සම්පූර්ණයම ඉස්මත් වෙලායනවා ඔයි ගෙරම් පැදිර කරන සෝතාව ස සෝතස්ම සති සදදය සති සෝත විඤඥානයේ සති ක ඇතිකල්ලි සද්්‍ය ඇති කලද මේවා ඇතිකල්ලි බව ආවන. අනි වාරෙම්ම යදීමක් කෙනවා. යම් යෙදීමක් ඇති වුණානම්. අනි වාරම්ම ඒකඒක විඳීමක් කෙනවා. හඳුන ගැනීමක් එෙනවා. විතරකයක් කෙනවා. ප්‍රපංචයක් කෙනවා. කර කැවී කර කැවී ඉන්නවා. ඒක එක්ක පැනවි 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 ඒක එක්ක හැසිරමින් හැසිරමින් අන්න වාසය කරනවා. මේ විදිහයට දැන්ගුන් ඇසට කිව්වා කණට කියනවා නාසේයට කියනවා දිවට කියනවා කයට කියනවා මනස රට් කියනවා යමෙකුට මනස ඇති කල්ලි බව ඒදරනං. දම්ම ඇතිකල්ලි බව ඒදදුනනම් මනෝ මිඥානේ ඇතිකල්ලි බව ඒදදුරනං අන මනස ඉස්පර්ස් එක එතන ස්පර්සය කියන එක ය ඉතනම යෙබිලා කියලා කියලා ඉගරයිග ඇතිකල්ලි බව කිවන යෙදිලා ඇතිකල්ලි බව කියීවනම් යෙදිලා යෙදනා කිව්වනම් ඒක බිඳවනවා. හඳුනගන්නවා විතාරග කරනවා. විතර්ග කරකරාමකද වෙන්නේ අන්න ඒක එක්ක ගිනිමින් හැසිරෙන්දවා මෙන්න මේක හතුටින් ඇතිකල්ලි වනාාන හතුටින් පිළි ගත්තා. සිදුවෙන් වයි ප්‍රසෙසයක. ඇති කල්ල වන අන හතුරින් පිළිගත්තා දැම් ප්‍රශ්නේ දැ හතුරින් නොපිළි ගත්තොත් කියන්න පෙෙන්න්නේ. සතුින් නොපිගත්තවොත් කියලායි පෙන්න්නේ අනභි නන්දති නත්ති අභි නන්දති අබ්වාදති. හතුතිින් පිළිගත්තේ නැත්ත රාගනුසේනේ පටිගනුසේන, විචකිිච්චානුසේන, බෞරාගනුසේන, අවි්‍යානුසේනේ මානනුසේනේ, ලෝක ප්‍රශ්නීනේ සතුටින් නොපිළිගත්වොත් ලෝකයේ ප්‍රශ්නයනෙ. සතුට නොපිලිගැන ඉම්ප ගැන පැහැදිලි කරනවා. කෝමද සෝ අවසෝ චක්කුස් මිංහසති ඇවැත්නී ඔහුට අන්නේ කියෙන ඇස නැති කල්್ලි. රපය නැතිකල්ලි නැතිකල්ලේ කියලකිවේ ඇතිකල්ලි නොවීම දැ මොකක් දර මුලින්ම බුදුරන් වහස පන්නේ සංඥාවට ඉඩ නෑ කියන දැ සං්ඥාවට ඉඩ නැතිවෙන ගෙනන පෙන්න්නන්නේ. එකන් ද ඇති කල්ලි උනනන් සංඥාවට ඉඩවනේ නැතිලි ඇස නැතිකල්ලි රූප නැතිකල්ලි නැතික අපි ඇස නැතිකල්ලිනම් සාධහරණයි කියම්ක. අරමුණනැතිකල්ලි මනෝවිං්ඥා නැතිකල්ලි දො විගහයක් කරන්න බැනියෙන් අපි දේශනාලී පැදිලි කළ පෙන්නවා ලෝකේ තුර සද්ධාරු ්‍යනුසු ආරරිී ක්ක විටි නිජ්ජාන කන්තින රාංෝකට එන විග්‍රහයක් ද නැතිකල්ලි බවේ විග්‍රහයක් එන වන මනස නැතිකල්ලි ම විග්‍රහයක් කන්නේෙ කොමද නැ නිතවන නතිකකාල්ලි ගේ විගහයක් ෙනවා එක සාධාරණ. ඇ මනසත් නැතිකල්ලි විග්‍රහයක් කන්න කොම අන්න විග්‍රහයයන්නන්නේ ඉඩක්නේ ඒක කතා කරන්න එකමක් කරම ඉතරවීම ගිය එක අන ප්‍ර්න වරයි අරබුදීවරයි. එ ඇ නැතිකාල්ලි රූප නතිකාල් ඇසේ විද්ා නැතිකාල්ලි පස්සේ පැනවීමක් වෙන්නේ නේ ස්පර්සය පැනවීමක් නැත්ත විඳීමම පැනවීමක් වෙන්නේන විඳ පැන මනන් සඥා පැනවි මක්වෙන්නේන සඥා පැන නන් විතරක පැන මක්වන විතර පැන ක් න ප්‍රපචිපැන මන ප්‍රපචිපැන මන අන්න ප්‍රannya සංකා පැන වෙන්නන එතකොට න ප්‍රශ්නයක් එන්නේන පුරෂයා කියන කතාව එන්නේන්නේ ලෝකය කියන කතාව වෙන්නේන අන්නේ කතාවෙන්නික් වේෙන මේ දිටම කන නාසේ දිව කය මනසන කියන. මන මනස්මිං අසති ධම්මෙ අසති, මනස නැතිකල්ලි, ධරම නැතිකල්ලි මනොවිං්ඥා නැතිකල් ැන් මනසයි අරමුණුවේ තියෙනවනක් මනවිං්ඥා නැතුද නොද. නෑ. එකයි මේ කනු තුනම එකතු ීම කියයන්. ඉදර මනස නැතිල්ලි ධරම නැතිකල්ලි මනොවිඤ්ඥා නැතිකල්ලි, මනසේ ඉස්පර්සයක් පැනවෙනවා කියන කාරනාව. ඇතම් මනසා කියෙදෙන බව. පැනවෙනවා කියෙ එකක් වෙන්නේන්නේ මනසක් ෙදුන බව පැනවුන් නැත්තං ඒ මුල් කරගෙන විදීමක් කිස්මතුවෙන්නේිනේ. විදීමක් එෙන් නත්තං විතරකයක් දැ මේ කරුණු ටික අපේලෝකේ සද්ධාරච යනුසවා ආකාර පරරිීතක්ක දෙිනි ්‍යානක් කන්තිවට ගොචර වෙන්නේ එකද වැටහීමන්. වැටහීමක්. මනෝ විතරකයක් වෙන්න බෑ. මනෝ විතරකයක් නොත්තිම් ඒක හපව ගැලපිල්ක්. කොට ඒ ස් පස පැනව න තම් විීින් පැවීමන විදී පැනවීමක් න සංඥා පැනවීමක්න සංඥා පැනීම නැතිකල්ලි විතරක පැනවීමන, විතරක පැනීම නැතිකල්ලි ප්‍රපංචි පැනැීමන, ප්‍රපංච පැනීම නතිිකල්ලි ප්‍රපංච සංඥා සංකාවල හැකිරීමක් ඒදෙදිින යංකෝනවාවස භගවා සංකීක්තියන උද්දේන් උද්සිිත්ව යම් දියකරද භාග්‍යතුන් වහන්සේ. කෙටයෙන් දේශනා කර පුධරමයක් විතර වස කෙටයන් දේශනා කළ විහාර පිවිස යතු නිධාන පුි යම්කිසි නිදධානයක් මුල්කරගන පුරුෂයන්ර පසය සංක හැසරනවාද ඒ සතුරින් නොපිල ගැනීමෙන් ප්‍රශ්නීඉවරයි කියලා. අන්න බුදුරන් මහකච්චන වානස විග්‍රහ කර සතුරින් පිළිගැනීම සතුින් නොපිල ගැනීම කියන. දෙපැත්ම විග්‍රහ කර යදන. මෙන්න මෙතනදදි අර පාපිියයක්ක්කුසර ධර්මයන් සියල්ලක්ම ඉක්මේනවා කියලා බුදුරණ සුදදාාණී මෙන්න මේ කාරණාව තමයි මට විස්ත වසයෙන් කියල දෙන්න පුළුව ම දන්නේ ඔන්නවොය කරණාව කියල මහාකච්ඡාන ස්වාමින්න් වහන්සේ පැහැදිරි කරන්ට එදන. ඔබල භාග්‍යිතුන් වහන්සේලකට ගිහිල්ල. මෙන්න මේ කියපු කාරණාව කියන්න. භාගතුන් වහන්සකින්ද දරාගන්න සර බුදුරන් වහන්සලකට කිල්ල කියන්න. ුදුරන් වහන්සේ ප ැදිරි කරනයක් කියල දෙනදයක් දරාගන්න කියලා මේ ിික්ෂන් වහන්සේලාට මහකච්ඡාන ස්වාමින්න් වහන්ස දාാර. ඒ ബික්න් වහන්සේ හ ච്ා වහන්සේ හස තුരിങൾ නമෝදං වෙලා පිළි රගෙන, ාගත හසනකට එළබෙනോ. ഭාග හන්ස ത ස വാඩ . ඒ ික්‍න් හන්සේ ාග්‍යත හන්ස හෙම කිය ස්වාමී භාග්‍යත වහන්සේ අප ැට യ ධර්ම අ දේන කර න්න මේ විදියට මක් නිදාන රගරනද පුරසයාට. ්‍රපාද සංඥා සංක ඇති වෙන්නේ අන්නන්නේ කාරණා තුින් නොපිලි ගැනීමෙන් ඒක විවාහරන කිරීමෙන් ඒදරල බැසනු ගැනීම, ර සාාගේද පටගේද මානයේ ද විජ්‍යාවේද විඩිකිිච්චාවේද. බවරගේදම ප්‍රශ්න අරබුද කලායිවාද විග්හමේ වගේඉද. නැතිව වෙනවා කියල බුදුරන්ාවා ස්ධදාරාන ඉතින් ඒක ඒ කාරණට තේරුණියේන කාගෙන්ද මේක හන්ඩ පුලුවන් වෙන්නන්නේ කිය රපි කල්පනා කළ බලන කොට අන්න අපට මතක් වුණා කච්චානයන් වහන්සේ. ඒි කච්ායන් වහසලකට ගිහිල ප්‍රශ්න කරා ඒත මත්තාම් පටිපුච්චේ යා මාත මේ ප්‍රශ්නැි ඇහුව ච්ායන් වහසේ. ඒවගේ බෙන්න්න මේ විදියට විස්තරය කරේ කියල අර කච්චාන ස්වාමන් වහන්සේ කියපු හැම්ම එකක්ම ඒඉදිරම කිව. ඒවස්ථාවද බුදුරන් වහන්ස ධරනවා පණ්ඩිතව බික්වේ මහාච්ා මහ මහාකච්චායන් වහන්සේ ප්ඩිතයි. මහා ප්‍රාච්ඥයි මහාකච්ඡායන් වහන්සේ. මංකේපි තුම් මේ ික්වයේ ඒතමත්තාන් පටිපු ගෙන්ව බගෙන්තුවක ප්‍රශ්නක ලැවන මහාකච්ඡානයන් මිස්ක කරපු විදියටට මත් විග්‍රහ කරන්න. එනිසා ඒක දරාගණ්ඩ කියල අර භික්ෂුන් වහන්සේට බුදුරන් වවාසුදාරනවා. ඒය අවස්ථාවදි භාගිතන් වහන්සේට අනන්ස්වාමීන් වහන්සේ මෙහෙම කියනවා. හරියට ස්වාමීනි පුරුසෙක් ඉතාම් බඩගෙන්න්නේ පෙළිලා ඒකිනට මීපිඩක් ලැබනා වගේ. යා කොහෙන් ගත්තත් යා රස කරකර ඒ මීපිඩ වළදනවා වගේ. ඒ වගේ ස්වාමීණී මෙන්න මේ කාරණාව දකින්න තියෙන්නේෙත් අන්නේ දමේ ධරපරියාය ඒමීපි ඩක්වගේ ස්වාමීණී කියල අනන්ස්වාමීන් වහන්සේ පැදිි කරනවා. එලන්න බදුන් වහසේගේ අනස්වාමන් වහස හන කෝනාමඔයම් බන්තේ දමපරිය මේ දරම්පරිියයායට මොකක්ද හොඳ නම කියෙනවා. තස්මාතියට අනන්ද ඉමන් දමපරියාය. මදු පින්ඩික පරියායෝතුය නන්දහරී අනන්දුෝකර මදු පින්ඩික් කිර දා ගඩකිෙන භාග්‍යතන් වහන්සේගේ භාසි ඇතුරින් අනස්වාමන් වහන්සේ පිළිගත්ත. දැඟ තුරනේ මදුු පින්ඩික සූත්‍රය තුළ පෙන්නල දිලා තියෙන්නේ ඇතුලතින්ම විමසනආකාරය. ඇතුළතිං විමසනකොට වැටහීමකින් යුක්තුවෙන් ලෝකයේ ප්‍රශ්නයක් එනවා ලෝකයේ ප්‍රශ්නයක් යනකොටේ ප්‍රශ්නය කිරෙහි ඇතුතිින් දකිනකොට වැටහීමින් නයුක්තව ර ප්‍රශ්නයට ඩක් නැතිවලයන. හමතු කෝච විර්ක කරගරයිදයටයක් ප්‍රශ්නති වවෙෙනනන්නේ. ැ ඇතුළතින් විමසනවනක් බුදුරන් වහන්සි පේන විදිහයට අන්නර ප්‍රශ්නයට ඉඩක් නතිවෙනවා. ඉතින් ඒනිසා අප ඒ බුදුරන් වහන්සි පෙන්වා දෙන ධර්මීට අනුව ඇතුළතින් විමසීම කියන කාරණාව ප්‍රායෝග කරගන්නට උත්හගරන්නටවන්න. ඉතිං ඒ සඳහා මේ උතුම් දේශනාවත් උපකාරයාතින් කරගන්නවා කිය අධිස්ථානයක් ඇති කරගන්න.